ආයිබෝවන් සුබ දාසනක් අද දවසත් ඔබ සියලු දෙනාටම යහපත් දවසක් නිදුක් නිරෝගිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා අදත් කුවෙත්ගෙන බොහෝ වේදගත් විශේෂ තොරතුරු තමයි බලන්න යන්නේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලන්න දැනට යාළුවන්ටත් ෂෙයාර් කරන්න පුළුවන් නම් ලයික් එකක් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න දිගටම සපෝට් කරන්න පළවෙනිම කුවෙත් දිනාර රේට් ගැන බලමු ලංකා මුදල්වලින් දිනාර එකක වටිනාකම රුපියල් 979.432 ඉන්දියා මුදල්වලින් දිනාර එකක වටිනාකම රුපියල් 271.03 මෙන්න මේ ගණන ගෙවන්නේ අල්මුල්ලා එක්ස්චේන්ජ් ඇප්ලිකේෂන් ඔන්ලයින් හරහා අල්මුල්ලා එක්ස්චේන්ජ් ජෙමේල් තියෙන මැෂින් ගන්න බලමු ඉන්දියාවට රුපියල් 271.22 ලංකාවට රුපියල් 979.43 ජෙමේල් තියෙන මැෂින් වල හොඳ ගාණක් ගෙවනවා නම් එවන්න ඒ වගේම මැෂින් වල ඇප්ලිකේෂන් වල දිනාර එකයි කාලයයි ඒ කරන්නේ කමිෂන් කොයිද සමහර එක්ස්චේන්ජ් වල account number එක හංගනවා මේ පිළිබඳව ඔබට නිරන්තරයෙන්ම මතක් කරනවා ඔබ අලුත් එක්ස්චේන්ජ් එකකට පරණ කොලයක් අරගෙන යනවා නම් ඒකේ account number තියෙනවද කියලා අනිවාර්යෙන් බලා ගන්න. එහෙම නැතිව ලියලා අරගෙන ගියත් නිවැරදි අංකය ලියලා අරගෙන යන්න එක නම්බරයක් හරි වැරදුනොත් ඔබගේ මුදල් ලංකාවට එවන්නේ නැහැ. එම මුදල් නැවත ලබා ගන්නත් දවස් ගාණක් පරක් වෙනවා. නැවතත් කමිෂන් ගාණ ගෙවන්න වෙනවා. මේක අනිවාර්යෙන් මතක තියාගන්න. United Gulf Exchange Corporation ඉන්දියාවට ෆිලිස් 750යි ලංකාවට දිනාර 1යි අය කරන කමිෂන්. Al-Zamil Exchange Corporation දිනාර 1යි අය කරන කමිෂන්. UJ Exchange Corporation දිනාර 1යි අය කරන කමිෂන්. Kuwait Asian International Exchange ෆිලිස් 750යි සහ ෆිලිස් 500කට අය කරන කමිෂන්. Kuwait ඇතුළ Al-Nada ARY, Amman Exchange UJ, Al-Zamil, Ansari Exchange, Lulu Exchange, Joya Lucas KBE, UAE Oman Exchange, Bahrain Exchange, BEC, World Street Exchange මේ වගේ තවත් ගොඩාක් එක්ස්චේන්ජ් තියෙනවා. මේ දවස්වල විශේෂයෙන්ම ෆර්වානියා, ජිලීප්ෂෝ, ඛයිතාන්, ෆාහිල්, මහබූලා, ඒ වගේම සල්මියා, හවාලේ, කොයිට් සිටි, ජහරා ප්‍රදේශය මෙන්න මේ වගේ ගොඩාක් තැන්වල ගාන කමිෂන් ගාන අය කරනවා ෆිලිස් 250යි ෆිලිස් 500යි ෆිලිස් 750යි ෆිලිස් 900යි මෙන්න මේ වගේ ගානවල තමයි. ඒ වගේම මේ දවස්වල රේට් එක නම් අල්මුල්ලා අල්මුසයිනි ගොඩාක් පහතට වෙලා තියෙනවා. නමුත් මේ වෙන විට ARY එක්ස්චේන්ජ් ඒ වගේම අල්නාදා අම්මාන එක්ස්චේන්ජ් වර්ල්ඩ් ස්ට්‍රීට් එක්ස්චේන්ජ් මේ වගේ විවිධ එක්ස්චේන්ජ් වල ගාන ටිකක් වැඩි. රුපියල් 987 රුපියල් 989 මෙන්න මේ වගේ විවිධ ගානවල් ගෙවනවා. පුළුවන් තරම් මේ වගේ එක්ස්චේන්ජ් හරහා ඔබගේ දුක් මහන්සියලා හම්බ කරන වේට පයවන්න. ගොස්දේවිකාවටත් මෙම අවස්ථාව ලබා දෙන්න දියතුරා. කොයිට රතරම් මිලගෙන බලමු කැරට් 18 ග්‍රෑම් එකක් දිනාර 17යි ෆිලිස් 204යි කැරට් 21 ග්‍රෑම් එකක් දිනාර 20යි ෆිලිස් 72යි කැරට් 22 ග්‍රෑම් එකක් දිනාර 22යි ෆිලිස් 100යි කැරට් 24 ග්‍රෑම් එකක් දිනාර 22යි ෆිලිස් 939යි රතරම් මිල පහුගිය දවස්වල තිබිච්ච ගානට වඩා මෙවතත් පහළට ඇවිල්ලා තියෙනවා. මේ දවස්වල ලංකාවට යන්න ඕමනාවක් තියෙනවා නම් ලංකාවට යන්න සූදානම් නම් රත්තරම් මිලදී ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් මිලදී ගන්න. මොකද ලංකාවේ ගානට වඩා මෙහි ගාන අඩුයි. නමුත් මෙහි තිබිච්ච ගාන නම් පහුගිය කාලයට වඩා වැඩි. මෙන්න සුබ ආරංචියක්. ඊයේ පෙරේදා දෙනවත් කරා TikTok වලත් පළ කරලා තිබුණා මගේ ප්‍රොෆයිල් වලත් මම දෙනවත් කරා අපේ ලාංකික ටැක්සි රියදුරාගේ වාහනය පැහැරගෙන ගියා පුද්ගලයන් කියලා. නමුත් මෙන්න මේ වාගනේ ඊයේ දිනේදී එගේලවල පොලිසියෙන් දාරින් අතරමුර අරගෙන තියෙනවා. මේ වාහනයගෙන නැවත නැවත ෂෙයා කරන්න එක නවත්තන්න. ඒ වගේම රථවාහන දෙපාර්තමේන්තුවෙන් විශේ෷ දැන්වීමක් බර වාහන රියදුරන්ට තොරතුරක් තියෙනවා. ඒ වගේම අබ්දෙන්නකට තමාත්‍යංශය සාමාන්‍ය රථවාහන දෙපාර්තමේන්තුවෙන් ඊයේ මට ස්තුති කරලා තිබුණා. ඒ ගැන බලමු. ඒ වගේම කාන්තාවන් 3 දෙනෙක් අත්අඩංගුවට. මෙම කාන්තාවන්ව අත්අඩංගුවට ගන්න හේතුව මොකද? ඒ ගැනත් විස්තර ටිකක් තියෙනවා වීඩියෝ එක සම්පූර්ණයෙන් බලන්න. පළවෙනිම කාලගුණ වාර්තාකරුව බෙදර ලමීරා. කාලගුණ උෂ්ණත්වය තවත් ඉහළ යනවා. අංශක 50කින් ඉහළ යනවා. මෙම අංශක 50 ඉහළ යන කාලය තුළ වාහනවලවල කරුණා කරලා පර්ෆියම්, ලයිටර් ගිනි ගන්න පුළුවන් කිසි දෙයක් වාහන ඇතුළ තියන්න එපා. මෙන්න බලන්න නිවසත් ඉවරයි ඉස්සරහ නවත්තලා තිබිච්ච වාහනත් ඉවරයි. අවසර ඒ තරමට තියෙන්නේ. පුළුවන් තරම් පරිස්සමෙන් ඍතුපතත්වෙත් තවත් ඉහළ ගින් තියෙනවා. ආර්ද්‍රතාවෙත් ගොඩාක් පහතර වෙලා තියෙනවා. ඊයේ දිනේදී සල්මියාවල මම ගියා.
إتندي تيب بتاتي بروتي تيك بلان الرياح الجنوبية الشرقية كانت رطوبة خاصة المناطق الساحلية تستمر ويانا هذه الرطوبة إلى بداية يوم الأربعاء إن شاء الله بسبب الرياح الجنوبية الشرقية. الليلة الرياح راح تكون جنوبية شرقية سرعتها من 10 إلى 30 كيلومتر بالساعة، باكر رياح جنوبية شرقية سرعتها بالنهار من 15 إلى 55 كيلومتر بالساعة. رطوبة المناطق الساحلية في احتمالات غبار خاصة المناطق الصحراوية وتخف سرعة الرياح بالليل. حاليا رياح جنوبية شرقية السماء صافية، الحرارة 38 في مدينة الكويت، رطوبة نسبية 21% والرؤية الأفقية أكثر من 10 كيلو. في غيوم حاليا غرب الكويت تتقدم بكل لحظة غيوم في وقت متأخر من هذه الليلة. أما درجات الحرارة الصغرى المتوقعة في مدينة الكويت 28 درجة مئوية، العبد اللي وشقاوي السالمي 25، بالوفرة 26. أرقام نتائج විශේෂ අවධානයට සියලුම භාෂාවලවල සියලුම ජාතිකන්ට අබ්දනකට අමාත්‍යංශයෙන් බල කරනවා. විශේෂයෙන්ම සිංහල භාෂාවෙනුත් බල කරලා තියෙනවා. ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන්ම ඔබට මෙරටින් අකාම නැතුව කිසිදු ගාණක් ගෙවන්නේ නැතුව මෙරටින් පිටත් වෙන්න පුළුවන්. ඒ වගේම නැවත පැමිණෙන්නත් පුළුවන් අවස්ථාව තියෙනවා. මේ දවස්වල සිස්ටම් එකේ ක්ලියර් කරනකම් වීසා වදින්න නැහැ. එනිසා චුට්ටක් ඉවසන්න, කලබල වෙන්න එපා. ජූලි මාසයේ මැද භාගය වෙනකොට අනිවාර්යෙන් සිස්ටම් වල සීල් දෙම ක්ලියර් වෙනවා. ඊට පස්සේ ඔබට නැවත මෙරටට එන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා පුළුවන් තරම් ඉවසන්න. ගමන් තහනම් සංචාරක තහනම් 28,425 දෙනෙකුට. මෙම වසරේ මාස 4ක් ඇතුළත පුරවැසියන් සහ විදේශිකයන්ට එරෙහිව සංචාරක තහනම් නියෝග 28,428ක් නිකුත් කර ඇති බව අධිකරණයේ අමාත්‍යාංශය නැවතම සංඛ්‍යාලේඛන හෙළි කරයි. චෙක්පත්, බැංකු දුරකථන සහ විදුලි බිල්පත්. මෙම ප්‍රශ්න ඇතේනම් ඔහුට මෙරටෙන් පිටත් යාමට තහනම් කරේ. විශේෂයෙන්ම ඔබ බැංකුවෙන් ණයක් ගත්තද අඩුතරමේ ෆෝන් එකේ බිල් ගෙවන්න තියෙනවද? ඔයාලට සාමාන්‍යයෙන් ඔයා ප්‍රීපේඩ් නෙමෙයි පෝස්ට්පේඩ්ද පාවිච්චි කරේ. මාසකට දිනාර 8ක් වගේ ගෙවන්න ඕනේ කියලා, පහක් වගේ ගෙවන්න ඕනේ කියලා. එතකොට මේ අවස්ථාවේදී ඔයා අවුරුද්දක් හරි මාස දෙකක් තුනක් හරි ගෙවලා නැද්ද? ඉක්මනින්ම ගෙවන්න. ඒක ගෙවලා නැත්නම් ඔබට යන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේම තමයි තව විශේෂ තොරතුරු මොකද? අකාම මේ කාලයේ දැන් බොහෝ දෙනෙකුට කැන්සල් කරලත් නැහැ, කෆිල් ඉන්හස් දාලත් නැහැ. වයිට් පාස්පෝට් එක කොහොම හරි ලැබුණා. අරගෙන ගිහිල්ලා සීල් කරන්න ගියාම එහෙන් කියනවා ඔයාගේ වයිට් පාස්පෝට් එකට අපිට සීල් කරන්න බෑ, මොකද ඔයාට වලංගු වීසා බලපත්‍ර තාමත් තියෙනවා. ඔයාගේ කෆිල ඔයාට බ්ලොක් දාලත් නැහැ, කැන්සල් කරලත් නැහැ. ඔයාගේ කාමත් තාම වලංගු තියෙනවා කියලා දැනවත් කරලා තියෙනවා. එතකොට අකාම වලංගු තිබුණොත් සමහර විට ඔබට යන්න බැරුව යයි. අනිවාර්යෙන් ඔබගේ පරණ හාම්පුතා ගිහිල්ලා හම්බෙලා එයාගෙන් පාස්පෝර්ට් එක අරගෙන තමයි යන්න වෙන්නේ. මතක තියාගන්න. අධිකරණය මරණ දඬුවම තීන්දුව අවසන් කරයි. පහුගිය කාලේ මුබාරකල් කපිල් ප්‍රදේශයේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තැබීම සිද්ධිය. ඒ වගේම මෙන්න මේ තරුණයා මුබාරකල් රෂීදි පහුගිය කාලේ නිරන්තරයෙන් අපි මේ ගැන සාකච්ඡා කරා. මේ අවස්ථාවේදී කුයිටි ජාතිකෙක් මෙයාව ඝාතනය කරලා තිබුණා. එයාට උදව් කරන්න එයා කන්ටේනර් පෙට්ටියක් ඇතුළ මේ සිරුර දාලා ඒ ඉජිප්තු රියදුරාට කියලා තියෙන්නේ මේක ගිහිල්ලා අර සාල්මි කාන්තාරවල ගිහින් දාලා එන්න කියලා. එතකොට මේ අවස්ථාවේදී මේ රියදුරා දන්නේවත් නැහැ මොනවද මේ ඇතුළ මල සිරුර තියනවද මල මගුල තියනවද කියලා දන්නේ නැතුව තමයි ගිහිල්ලා වාහනේ නවත්තලා ආවේ. අන්තිමට මොකද්ද වෙලා තියෙන්නේ යාළුවනේ? තේරුම් ගන්න. මෙන්න දැන් එයාටත් මරණ දඬුවම. වාහනේ අරගෙන ගිහිල්ලා බොසා දීපු පෙට්ටියකින් අතන නවත්තලා ආවේ, තියලා ආවේ. සමහර විට අපිටත් මේ වගේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි. හම්පුතා කිව්වා කියලා මේ වගේ වැරදි වැඩවල නම් කවදාවත් කරන්න යන්න එපා. මෙන්න විභාගයට ඇතුළු වෙන පාසල් දරුවන්ව ස්කේනර් තියලා චෙක් කරලා තමයි ඇතුළට ගන්නෙ. ඒ වගේම මේ වෙන විට 10 දෙනෙක් අත්අඩංගුවට, හතර දෙනෙක් කුයිටි ජාතිකයන් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවකයන් සහ 6 දෙනෙක් සමාජ සේවා හරහා සමාජ මාධ්‍යවල හරහා සමාජ සේවා කණ්ඩායමක් සමග මෙම පණිවිඩය ප්‍රශ්නපත්‍රයේ ස්ලාම් ප්‍රශ්නපත්‍රයේ දාහරලා තියෙනවා. මෙම පුද්ගලයන් ගැන විශේෂ නිරීක්ෂණය ආරම්භ කරලා තිනවා, විමර්ශනයක් ආරම්භ කරලා තිනවා. ඒ වගේම මෙන්න බලන්න පාසල් දරුවන්ව නිකන් අර ජනාධිපතිතුමා හම්බෙන්න යනකොට චෙක් කරලා එවනවා වගේ තමයි දැන් ස්කෑනර් තියලා ඩිටෙක්ටර් තියලා චෙක් කරලා එවන්නේ. ඒ තරමට තත්ත්වයේ ගිහිල්ලා පැහැරගෙන ගිය අය මිග්‍රන්ට්ස්
වර්කර්ස් මෙන්න ගෘහ සේවිකාවන් එවාගේම සමාගම්වල සේවය කරපු අය මේ රටේ වීසා බලපත්‍රයක් ව්‍යාජ වීසා බලපත්‍රයක් නිකුත් කරලා මේ රටට ආවෙන් පස්සේ එහෙම ආයතනයක් නැහැ එහෙම ව්‍යාපාර ස්ථානයක් නැහැ කියලා අතහැරලා ගිය අය තමයි මෙන්න මේ කණ්ඩායම මෙන්න මේ කාන්තාවන් පිරිසටත් පුළුවන් සහාය ලබා දෙනවා ක්වෙට් මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරියන් එයා ඒ අයට පුහුණු කිරීම එවැගේම එයාට නැවත මේ රටේ සේවය කරන්න පුළුවන් අවස්ථාව මේ සියලුම පහසුකම් ලබා දෙනවා මිනිස් බල සඳහා වෙන පොදු අධිකාරිය. ඊයේ දිනේදී ඊයේ සවස්ත් මම හොඳ ප්‍රවෘත්තියක් දාලා තිබුණා. අපිට හොඳ chance එකක් ගෙන අරාබියෝලෙනුත් කියලා තියෙනවා. ඊයේ බලලා නැති ආයේ ප්‍රවෘත්තිය ගිහිලා බලන්න. හොඳ වැදගත් තොරතුරක් තියෙනවා. අපිට දිනාර 10ක් ලබා දිය යුතුයි. එහෙමත් නීතියක් තියෙනවා. මෙන්න බරවාහන රියදුරන්ගේ විශේෂ අවධානයට. ගිම්හාන නිවාඩු කාලය තුළ සම්මර් නිවාඩු ඇතුළ ට්‍රක් රථ සඳහා රථවාහන තහනම් කිරීමක් රථවාහන අමාත්‍යාංශයේ නිවේදනයේ කරයි. මෙම තහනම් පාරවල්වල ධාවනය කිරීම පස්වර 12:30 සිට 3:30 දක්වා කාලය තුළ මෙන්න මේක තහනම් කරලා තියෙනවා 2024 ජූනි 15 වෙනිදා. තවත් ඊ දිනේදී 15 වෙනිදා සිට අගෝස්තු 31 දක්වා. එතකොට මේ 15 වෙනිදා ඉස්සරහට එන 15 වෙනිදා ඉඳලා අගෝස්තු 31 වෙනිදා දක්වා ට්‍රක් රථ රියදුරන් ට්‍රයිලර් ට්‍රක් රථ රියදුරන් 12:30 සිට පස්වරු 3:30 දක්වා කාලය තුළ තද්බදේ තවත් ඉහළ කරන්න නැතුව ඔයාලා අනිවාර්යෙන් නිවාඩුවක් ගන්න ඕනේ. ඒ විලාවෙන් පස්සෙ තමයි ඔබට එළියට එන්න පුළුවන් වාහනය අරගෙන. ඒ වගේම 29,000ක් මත් පැන් බෝතල් ටින් වර්ග ඇල්කොහොල් වර්ග හතරකට අරගෙන තියෙනවා ෂුවේක් වරායන් රේගෝ නිලධාරීන්ට අහුවෙලා තියෙනවා. මෙන්න මේ භාණ්ඩවල එවිලා තියෙන ආසියානු රටක ඉඳන් තමයි කියලා දෙනවත් කරලා තියෙනවා. මේ රටෙන් මේ කිරිපිටි ටිකක් පටවලා එහි ලංකාවට ගිහිලා හොරජාව අරන් කරනවා. ඒ වගේ සමහර දේවල් මේ රටටත් ගෙනවා ගන්න උත්සාහ කරනවා සමහර ආසියානු ජාතිකයන්. උන් නිසා අපිටත් වෙලිදැච්චයි. මෙන්න සිද්ධිය අධිකරණ විසින් නිලධාරියෙකුට සිර දඬුවම. මද්‍රව්‍ය පාවිච්චිය සැකකරුවෙක් වෙන පුද්ගලයෙකුට පයින් ගහලා ඔහුගේ මොහුණ කැඩිලා. මෙම අවස්ථාවේදී පහර දුන් නිලධාරියාට මාස 6ක සිර දඬුවමක් අධිකරණය විසින් තීන්දු කළේ. වෛරදිකරුව දිනාර 300ක් අපමෙත නිදහස් කරේ. දැන් මේ මද්‍රව්‍ය පාවිච්චි කරපු පුද්ගලයාට පහර දීපු නිලධාරියට තමයි දඬුවම. මෙරටේ විශේෂ නීතියක් ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒක ඉතාමත් තියෙනවා. හේතුව අත්තරංගුර ගන්න විලාවේ නිලධාරියෙකුට පහර දීලා අත්තරංගුර ගන්න බෑ. සාමාන්‍යයෙන් ඔයාව එද්දගෙන යන්නත් බෑ. ඔයාලට මාංචුව දාලා නිකන් එක්කගෙන යන්න පුළුවන්. එද්දගෙන යන්න පයින් ගහන ඔය චිත්‍රපට වගේ පයින් ගහලා එමෙ එද්දගෙන යන්න බෑ. එහෙම චෝදනාවක් එල්ල වුණොත් නිලධාරියාට අනිවාර්යෙන් සිර දඬුවම්. අපිට නිදහස්. රාජ්‍ය ආයතනයේ වැටුප් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා අත්තරංගුරට ගෙන ඇත. ඔහු දිනාර 40,000කට වඩා වැඩි මුදලක් සුදුසුකම් නොමැති අයට දීමනා ලබා දෙයි. ඔහු සහ ඔහුගේ සේවක සේවිකාවන් සහ නිරීක්ෂකයෙකු මහජන පැමිණිල්ලට මාරු කර මධ්‍යම බන්ධනාකාරයට යොමු කරන ලදී. මුදල් වංචාව මේ රටේ ඕනෙම කෙනෙකුට මේ වගේ දඬුවම. මෙන්න බලන ප්‍රධානියාට දඬුවම. මෙන්න පබ්ලික් මොරල්ස්. මහජන සදාචාරයට පටහැනි ක්‍රියාව. කාන්තාවන්ව අත්අඩංගුවට මෙම තුන්දෙනාම ගණිකා වෘත්ති යෙදවන කාන්තාවන් සහ වෙබ් අඩවිවල හරහා සදාචාරයට පටහැනි ක්‍රියාවල් සිදු කළපු පුද්ගලයන් තමයි මේ විදිහට අත්අඩංගුවට තියෙන්නේ. කාන්තාවන් තිදෙනෙක් පුළුවන් තරම් පරිස්සමෙන් ඔබ කරන පුංචි වැරද්ද ඔබගේ මුළු කාලයම සිර ගෙවන්න සිද්ධ වෙයි. ඒ වගේම තවත් අප්‍රිකානු ජාතිකයන් දෙදෙනෙක් අතරමට හැම නිතරම මතක් කරනවා. ඔබට ලංකාවට යනකොට ඩොලර් එකක් අවශ්‍ය නම් ඩොලර් එකක් මෙහි බැංකුවෙන් ගිහිල්ලා නීති අනුකූලව තියෙන එක්ස්චේන්ජ් වල ගිහිල්ලා ලබා ගන්න. මෙන්න මේ අරහේ මෙහි ඉන්න බ්‍රෝකර්ස්ලාගෙන් සල්ලි ගන්න කිව්වොත් වැඩිපුර දෙන්නම් කියලා කිව්වත් විශ්වාස කරන්න එපා. ව්‍යාජ මුදල් නෝට්ටු මේගොල්ලන් නිර්මාණය කරලා ඒක ඔබට අතර දෙනවා. දැන් ඔයා ඩොලර් පාවිච්චි කරලා හුරු නැති නිසා ලැබෙන සියලුම මුදල් ඩොලර් කියලා තමයි ඔයාලට හිතාගන්න වෙන්නේ. මෙන්න මේ වගේ වංචාකරුන් දිගින් දිගට අහු වෙනවා. විශේෂයෙන්ම ආෆ්‍රිකානු ජාතිකයන්.
පුළන්තරම් පාරිස්සමේ. එවගේම විශේෂ දැන්වීමක් අභ්‍යන්තරකටයුතු අමාත්‍යාංශයේ සාමාන්‍ය රථවාහන දෙපාර්තමේන්තුව විසින්. මෙම අවස්ථාවේදී මාසයක් ඇතුළත මද්‍රව්‍ය සම්බන්ධ වාර්තාව 1006ක් චෙක්පොයින්ට් 200ක් මෙම අවස්ථාවේදී පුද්ගලයන් 58 දෙනෙක් අත්අඩංගුවට වාහනවල 7ක් අත්අඩංගුවට සහ 317ක් මද්‍රව්‍ය සම්බන්ධ රිය අනතුරු වාර්තාව. මද්‍රව්‍ය මේ ද්‍රව්‍ය නැතුව ගියානම් මුළු ලොවේම අද බොහෝ දෙනෙක් සතුටින් සාමෙන් ජීවත් වෙනවා. මෙන්න මේ ලංකාවේ පහුගිය කාලේ අර EM paper එකේ තියලා අදින ඒ ජාතිය පාවිච්චි කරන බොහෝ දෙනෙක් හින්දා තමයි අද ගෘහ සේවිකාවක් විදිහට මේ රටේ අම්මලා බහුතරයක් ඇවිල්ලා ඉන්නේ. තමන්ගේ ස්වාමියා හරියට හිටියානම් හම්බ කරන එක සම්පූර්ණයෙන්ම ගිහිලා ගෙදර දුන්නා නම් මේ රටට ඇවිල්ලා දුක් මහන්සි වෙන්න අවශ්‍ය නැහැ අපේ අම්මලාට. නමුත් මේ වගේ තත්ත්වයට පත් කරේ අපේ කාන්තාවන්ට මේ වගේ අසාධාරණයක් වෙන්න හේතුව ලංකාවේ තියෙන බාර් ටිකකුයි නැත්නම් මේ මද්ද්‍රව්‍ය ගෙන්නනේ උන් ටිකකුයි අවසන් කරලා අතනින් සම්පූර්ණයෙන්ම වහලා දෙන්නම අපේ මව්වරුන් මේ රටවල ලෙවිලා දුක් මහන්සි වෙන්න නැහැ. මොකද බහුතරයක් මහත්ය හොඳනේ මහත්ය බොනවා මහත්ය දුක් ගහනවා. ඉතින් මේ වගේ දේවල් ගැන බහුතරයක් කියනවා. ඉතින් ওই මහත්තුරුන් ටික හොඳට හිටියානම් අනිවාර්යෙන් මේ මිනිසුන්ට මේ රටට එන්න හම්බෙන්න නැහැ. එයාලා නිදහසෙන් ලංකාවෙම ජීවත් වෙනවා. මහත්තුරුන් ටික හැදෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අභ්‍යන්තරකට අමාත්‍යාංශයේ සාමාන්‍ය රථවාහන දෙපාර්තමේන්තුව මේ උත්තරේ මට දීලා තියෙන කීයටද 12:17 අද උදේ පාන්දර 12:17 මට මෙසේජ් එකක් එවනවා. ගොඩාක් ස්තුතියි ඔබතුමා දෙනවත් කරපු පණිවිඩයට. අපි අනිවාර්යෙන් යාට විරුද්ධව නීතිමය පියවර ගන්නම් කියලා. මොකද උනේ ඊයේ දිනේදී වාහන නවත්තන්න ගිහිල්ලා අපේ මාමා වීල්චෙයාර් එකෙන් තල්ලු කරන්න බෑ මෙයා කරපු වැඩේ නිසා. යාතික මුලාෆියා ශෝෆියා හොවන් හද දකල් සුකුස්සල්මියා ෆේ අන්දන මොකෆ් වීල්චෙයාර් අන්දි දකල් වීල්චෙයාර් الحين ابي ادخل داخل حجية داخل سوق لكن ما يقدر شوف هذا سيارة وقف شلون هذا سيارة وقف على صوب الرصيف شلون ادخل داخل ما اقدر ندخل داخل عشان نسكر طريق الحين ويلشار اذا يبديش لازم رو مكان بعيد වැරදි නම් වැරදි කවුරුණත් මොනවා කරත් බලාගමු ඉස්සරහට. මොකද මට ඊයේ මාමා ඇතුළත් කරන්න බෑ. එයා හරියටම පාර වහලා තියෙන්නේ. ඔතන ට්‍රොලි එකක් තල්ලු කරගෙන එනකොට මේ එන කෙනෙකුට එතකොට මේ බබෙක්ව කරත්තේ තියලා තල්ලු කරගෙන එන මිනිසුන්ටත් ඔතන යන්න බෑ. පාර වහලා තියෙන්නේ. අනිවාර්යෙන් මෙයාට හොඳ දඩයක් ලැබෙයි. නමුත් ඒක රියදුරු කෙනෙක්ගේ වාහනයක් නෙවෙයි ඉතින්. අනිවාර්යෙන් කොයි ජාතිකෙක්. සමහර කාන්තාවන් ඒ විදිහට කරනවා. පාරවල් වහලා හිර කරලා යනවා. මෙන්න බුල් හසානියා ප්‍රදේශයේ මුහුදු වෙරළට යන්න බැරුව හැම පැත්තම වැට දාලා වහලා නේද තිබුණේ. ඔන්න වැට ටික කඩලා විසිකරලා බෙදලා දානවා මහනගර සභාවෙන්. සතුටෙන් යන්න බුල හසානියා ප්‍රදේශයේ ඕන තැනක ඔයාට මුහුදට රින්ගන්න පුළුවන්. මුහුද වහන්න බෑ කාටවත් අයිතිය නැහැ. මෙන්න මහනගර සභාව සම්පූර්ණයෙන් මේ ටික ඉවත් කරනවා බුල හසානියා ප්‍රදේශයේ. ඉක්මන් කරන්න සෝෆා සෙට් එහෙම එළිය දාලා තියෙනවද? කබර්ඩ් එකක් එළිය දාලා තියෙනවද? කාගෝ පෙට්ටියක් හදන්න ලෑලි ටිකක් එකතු කරලා තියාගෙන ඉන්නවද? පරිස්සමෙන් මෙන්න එනවා ඔයාලගේ ප්‍රදේශයේත් පිරිසිදු කිරීම වැඩසටහන. ඒ වගේම මොබයිල් ග්‍රෝසරි බහුතරයක් අත්තරුන්ට වාහනවල සම්පූර්ණයෙන්ම අත්තරුන්ට අරගෙන යනවා. සාක්කුවේ ෆෝන් තියෙනවා නම් අරගෙන මේ වීඩියෝ එක චුට්ටක් තප්පරයක් බලන්න.
මේවා නම් විහිළුවක් නෙවෙයිනේ නේද? මොකද මේවා කටින් කියනවට වඩා ඇස්වලින් බලන්න ඕනේ. මොකද මං කොච්චර කතා කරත් සමහර අය සාක්කුවේ දාගෙන තමන්ගේ වැඩේ කරගෙන යනවා. හෑන්ඩ්ෂේක් එක ගහගෙන. එහෙම ඉන්න එපා. සියලු දේම එහෙම නෙවෙයි. ටිකක් බලන්න ඕනේ. සමහර වීඩියෝවල් බලනකොට තමයි අපිටත් හැදෙන්න පුළුවන් වෙන්නේ, තේරුම් ගන්න පුළුවන් වෙන්නේ සමහර දේවල්. ඒ නිසා ඔබට මෙන්න මේ වගේ වීඩියෝවල් හරහා සාක්ෂි අනුව ගෙනත් දෙන්නේ. සමහර අය දැන් මේක මම මෙච්චර දේවල් කියද්දි සමහර සහෝදර සහෝදරින් කියලා ඕක බොරු කියන්නේ, ඕවා විශ්වාස කරන්න එපා කියලා යන මිනිස්සු ඉන්නවා. ඒ නිසා සාමාන්‍යයෙන් මේ කටෙන් කියනවට වඩා හොඳයි මෙන්න මේ ප්‍රවෘත්ති ටිකක් සාක්ෂි අනුව ගෙනත් දෙන එක. දැන් මේකත් බලලා බොරු කියන මිනිස්සු ඉන්නවා කියන්නේ, ඉතින් කොච්චර අපේ මිනිසුන්ගේ තේරුම් ගැනීම කියලා තමයි මෙතන බලාගන්න තියෙන්නේ. ඒ නිසා පුළුවන් තරම් පරිස්සමෙන් මෙන්න බලන්න. අවසානට මම පෙන්නන්නේ මගේ ආදරණීය සබ්ස්ක්‍රයිබර්ස්ලාට 3:10 වෙලාව, දින 10 තාමත් වීඩියෝ ලෑස්ති කරනවා ඔයාලා වෙනුවෙන් පරිස්සමෙන්. අවසාන වෙනකම් බලපු සියලු දෙනාටම බොහොම ස්තුතියි. දැනට යාළුවන්ටත් ෂෙයා කරන්න, පුළුවන් නම් ලයික් එකක් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. සියලු දෙනාටම දෙවි පිහිටයි.